සුබ දවසක් ඔයාල හැමෝන්ටම ඔන්න මං අදත් ආවා ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා දන්නවා ඔයාලට WhatsApp account එකක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් ඔයාලගේ phone එකේ contact list එකට save කරලා තියෙන numbers වලට විතරයි ඔයාලට මොකක් හරි number එකක් WhatsApp ඉන්නවද නැද්ද කියලා හොයාගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන්ම ඒ number එක ඔයාගේ contact list එකට save කරගන්න ඕනේ හැබැයි ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න හිතුවා contact list එකට save කරගන්නේ නැතුව මොකක් හරි number එකකින් WhatsApp account එකක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න විදිය ඔයාලට කියලා දෙන්න. හරි. මේ වීඩියෝ එකේ පොඩි දණක්වත් skip නොකර බැලුවොත් ඔයාලට පුළුවන් මේක හරියටම තේරුම් ගන්න. මේක ඉතාමත් සරල ක්‍රමයක්. හරි. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ phone එකේ internet එක නම් මොකක් හරි browser එකක් open කරගන්න එක. මම internet යන්නේ මේ Chrome browser එකෙන් නිසා මම අන්න ඒක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන search bar එකක්. ඔයා අන්නේ search bar එකේ search කරන්න ඕන. මම මෙන්න මේ search කරන විදියට ඔයා WhatsApp tool net කියලා තමයි මෙතන search කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් තමයි open වෙන්නේ. ඔයාලා මෙන්න මෙතන WhatsApp tools කියලා ඔයාලට පේනවා මෙතන තියෙනවා. ඔයා අන්න ඒක උඩ touch කරන්න ඕනේ. ඔයාලට touch කරාම මෙන්න මේ වගේ page එකක් load වෙනවා. ඔයාලා චුට්ටක් පල්ලෙහාට ගියාම මෙන්න මෙතන පේනවා check WhatsApp numbers කියලා එකක් තියෙනවා. ඔයා අන්න ඒකට එකපාරක් touch කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් තමයි open වෙන්නේ. ඔයාලට පේනවා check WhatsApp numbers කියන topic එකකුත් එක්ක මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා country කියලා එකක්. ඔයා මෙන්න මෙතෙන්දි මෙන්න මේ country එක select කරගන්න ඕනේ. ඔයා ඉන්න country, ඒ කියන්නේ ඔයාට අදාළ country එක නෙවෙයි. ඔයා මොකක් කර number එකකින් WhatsApp account එකක් තියෙනවද නැද්ද කියලා හොයනවනේ. අන්න ඒ number එකට අදාළ country එක තමයි මෙතන select කරගන්න ඕනේ. ඉතින් මම මෙතන හොයන්නේ මම ඔයාලට කරලා පෙන්නන්නේ ලංකාවේ account එක ලංකාවේ number එකට WhatsApp account එකක් තියෙනවද නැද්ද කියන එක. ඒ නිසා මම මෙතන select කරගන්නේ ශ්‍රී ලංකා කියන එක. හරි අපි හොයාගමු ශ්‍රී ලංකා කියන එක කොහෙද තියෙන්නේ කියලා. හරි ඔයාලට පේනවා මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා මං අන්න ඒක ටික් කරගත්තාම මෙන්න මෙතන ශ්‍රී ලංකා කියන එක වැටෙනවා ඊට පස්සේ අපි ඒ අදාළ නම්බර් එක මෙන්න මෙතන ටයිප් කරගන්න ඕනේ ඔයාලා හොඳට මතක තියාගන්න නම්බර් එක ටයිප් කරද්දී බිංදුව ටයිප් කරගන්න එපා බිංදුව වෙනුවට තමයි මේ එහා පැත්තේ 94 කියන එක ඇඩ් වෙලා තියෙන්නේ ඒ නිසා අපි බිංදුව කියන එක ටයිප් කරගන්නේ නැතුව ඉතුරු නම්බර්ස් ටික මෙන්න මේ විදිහට ටයිප් කරගන්න ඕනේ. හරි. ඔයාලට පේනවා ඊට පස්සේ මෙන්න මෙතන යට check it කියලා බටන් එකක් තියෙනවා. ඔයා අන්න ඒ බටන් එක උඩ එකපාරක් ටච් කරාම මෙන්න මේ විදිහට ඔයාලට search වෙනවා පේනවා. අන්න ඊට පස්සේ මෙන්න මෙතනින් රතු පාටින් පෙන්නනවා මේ නම්බර් එකට WhatsApp account එකක් නැහැ කියලා. හරි. ඔරට මම දැන් මෙතන ඔයාලට කරලා පෙන්නුවේ ඇත්තටම WhatsApp account එකක් නැති number එකක් තමයි මම මෙතනට enter කරලා පෙන්නුවේ. හරි මම දැන් ඔයාලට මෙතන දැනට WhatsApp account එකක් තියෙන number එකක් enter කරලා පෙන්නන්නම් කොහොමද මෙතන ඒක පෙන්වන්නේ කියලා. බින්දුව type කරගන්න එපා. ඔයාලා number එක විතරක් මෙන්න මේ විදියට මෙතන type කරගන්න ඕනේ. හරි. ඔන්න මම දැන් නම්බර් එක ටයිප් කරගෙන මෙන්න මේ විදිහටම check it button එක දුන්නාම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට කොළපාටින් මේ නම්බර් එකට WhatsApp account එකක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. හරි. ඔයාලට දැන් හොඳටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා මේක ගොඩක් සරල දෙයක්. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් පල්ලෙහායින් comment කරන්න අනිවාර්යයෙන්ම මම reply කරන්නම්. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකේ මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න වීඩියෝ එක ෂෙයා කරන්න ඒ වගේම මේ වගේ වීඩියෝස් තවත් ඔයාලට බලන්න ඕනේ නම් මගේ YouTube channel එක subscribe කරලා ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් touch කරලා තියාගන්න එහෙනම් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝන්ටම බොහොම ස්තුතියි